මීනිගම විල්වත්තේ රේල් පාරේ නතර වෙච්ච කන්ටේනරයේ දුම්රිය ගැටෙනවා. ඕන තරම් වෙලාව තිබුණා දුම්රිය නවත්ත නොගත්තේ ඇයි කියලා වෙලා විමසීමක් කරනවා කියලා මව්බිම් පුවත්පතේ අහනවා. ඉතින් කෙසේ වෙතත් මේ දුම්රිය පැමිණීම විනාඩි 10කටත් වඩා කලින් විල්වත්ත දුම්රිය ස්ථානයේ යනතුරට ලක් වෙච්ච මේ ප්‍රයිම රථය දුම්රිය හරස් මාර්ගයේ නැවතී ඇත්තේ දුම්රිය පැමිණීමට විනාඩි 10කටත් වඩා කලින්. එසේ තිබියදී දුම්රිය මාර්ගයේ ඉහළට හා පහළට ගොස් දුම්රිය අනතුරු ඇඟවීමට දුම්රිය සේවකයෝ හෝ වෙනත් කිසිව කටයුතු නොකළේ මන්ද කියන ප්‍රශ්නය සම්බන්ධ පරීක්ෂණ පවත්වනවා කියලා කියන්නේ. ඉතින් දුම්රිය හරස් මාර්ගයේ සේවය සඳහා සේවකයෙකු සිටින නමුත් ඔහුද එම අවස්ථාවේ පාරමෙද නැවතී ඇති රථයේ එතනින් ඉවත් කර ගැනීමට වෙහෙස වුණා මිසක් එම පැමිණීමට ඉඩ ඇති දුම්රිය ගැන අනතුරු අඟවල නවත්ව ගැනීමට උත්සාහයක් දැරුවේ නැහැ කියලායි කියන්නේ. ඉතින් දුම්රිය ගැටුණු මේ රථය එප්පාවල ඉඳලා කොළඹ බලා පැමිණ තිබෙනවා. එය කුරුණෑගලින් නදිවේගී මාර්ගය ඔස්සේ පැමිණ මීරිගමින් පිට වෙලා නුවර පාරට පැමිණීමේ අරමුණින් තමයි ධාවනය කරලා තිබෙන්නේ. කන්ටේනරයේ ගෙනවිත් තිබෙන්නේ මේ රොක් ෆොස්ෆේට් අනතුර හේතුවෙන් බහල්මේ තිබී ෆොස්ෆේට් මහමග විසිරලා තිබිලා තියෙනවා. මේ අනතුරේදී මුලින්ම ඉන්පස්සේ ඒව ඉවත් කිරීමට කටයුතු කළා. මුලින්ම පාරමෙද නැවතුණු රථයට අමතරව අනෙක් පසිනුත් තව ප්‍රයිම රථයක් ඇවිල්ලා තිබෙනවා. මේ රථ දෙකම දුම්රිය වැදිලා අනතුරට ලක් වෙලා තිබෙනවා. ඉතින් දුම්රිය අනතුරෙන් සිදුව ඇති අලාභය මේ වනතුරුත් ගණන් බලා නැහැ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. පුවත්පතේ සඳහන් කියන්නේ මේ අතර අරුණ පුවත්පත මේක කියලා තියෙනවා. දවසේ විල්වත් අනතුරින් දුම්රිය පාඩුව කෝටි 10ක් කියලා දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා දුම්රිය නියෝජ්‍ය සමාධිකාරී ගමනාගමන ජගත් ඉදිපොළගේ මහතා ප්‍රකාශ කර ඇති බව පුවත්පත සඳහන් කළ තිබෙන්නේ. කොහොම නමුත් මේ එන්ජිම රුපියල් කෝටි 76ක් වටින M11 වර්ගයේ එන්ජිමක් වෙනවා. අනතුර සමග එන්ජිමේ ක්‍රියාකාරීත්වයක් නැවතිලා තිබෙනවා. එන්ජිමට සිදුවෙච්ච හානියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10කට අධික පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා කියලා කියන්නේ පුවත්පත. ඔබ දන්නවා මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක මේක වෙලාස නවත්ත ගන්න තිබුණු අවස්ථාවක්. ඉතින් එක එක පුද්ගලයන්ගේ මොලේ වැඩ කරන එක එක විදිහට එක වැඩකට ඔළුව යදුනම ඊළඟ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් සමහර වෙලාවට වාහන ඉවත් කරන එක හිතුවා මිසක් දුම්රිය අනතුරක් වළක්ව ගන්නවා කියන එක හිතලා නැහැ. ඉතින් ඒ වගේම වංගුවත් එක්ක තියෙන්නේ හින්දා කෝච්චිය නවත්ත ගන්න පුළුවන් දුරක නෙමෙයි තිබුණේ කියලත් සඳහන් කරලා තිබෙනවා. සංඥාව ඔස්සේ සංඥාව තිබිච්ච හින්දා දුම්රිය ගමන් කරා කියන එක තමයි මෙහිදී ඊළඟ කතාව විදිහට කියන්නේ. ඉතින් මේ අද පුවත්පත් සිරස්සලේ වාර්තාවන් දුම්රිය මාර්ග සංඥා පද්ධතිය සම්බන්ධිනුත් විවිධ කාලයන් තුස්සේ කතාබහට ලක් කරලා තියෙනවා. අද දවසේ පොඩි කාලේ ඉඳලම කියන කතාවක් තමයි මනතුරක් සිද්ධ වුණාන් පස්සේ ගහක් කඩන් වැටලා තිබුණත් පාරක් කරහා මොනවා හරි තිබ්බත් ගිහිල්ලා රතු ගොඩියක් අරගෙන ගිහිල්ලා මහා අනතුරක් වළක්ව ගත්තා කියලා. දැන්ට මාස කිහිපයකට ඉස්සෙල්ලා ගියාත් ඔබට මතක ඇති උඩරට දුම්රිය මාර්ගයේ සිදු වෙච්ච අනතුරක් එහෙම සාමාන්‍ය පුද්ගලයෙකුත් නවත්තගෙන තිබුණා. නමුත් මේක නවත්ත ගන්න බැරි වුණේ ඇයි කියන එක තමයි මෙහිදී විමසීමක් කරලා තිබෙන්නේ.